ආදරණීය දේවදරුවනි මෙම දිව්‍ය යාගයේ ඔබ වෙත ගෙන ඒම සඳහා බැතිබර දායකත්වය දක්වන්නා වූ සියලු දෙනා වෙනුවෙන්ද වර්බ රූප වහිනි නාලිකාව සඳහා දායකත්වය දක්වන්නා වූ සියලු දෙනා වෙනුවෙන්ද ඒ වගේම ඔවුන්ගේ පවුල්වල අද දින උපන්දින හා විවාහ සංවත්සර සමරන සියලු දෙනා වෙනුවෙන්ද අපි විශේෂයෙන් කිතු සමිඳුන්ගේ නාමයෙන් ශුද්ධ ආත්මයන්න් වහන්සේ තුල देवी महोत्तमियानन वहांसेट याज्ञा करमो पियानन वहांसे गेद पुत्रयानन वहांसे गेद शुदात्मियानन वहांसे गेद नामयेन आप समिधानन वन येसु क्रिस्तुन वहांसे गे वरा प्रसादयत देवी पियानन वहांसे गे प्रेमयत शुदात्म्यानन वहांसे गे सहभागी कामत ओब सियालन समग पावती वा आदरणीय देवदारुणी सहोदर सहोदरीनी मे दिव्य अभिराहस अपगियुतुम याज्ञाव समरान्नट ए आगेट अतुल्वान्नट प्रथमेन अपगे अतुलांत जीविते सोदेसि करला बलमु मेवन विटत्व सातन परीक्षा कर लाई उबड़ मट धन अभी पौकाराय केलाकतम अभी तीन विशालतम पापे दिव्यान्वहसी अभी दंडुअन दीलती उन्नत ये दंडुम अभी दीलती अभी पौकारकम की निशा अभी धन यवन पौवलट विशेषेन देव आदर पानतट विरुद्ध कलाऊ शील पावल टाफी समाव आयत सिटी मो सर्वबलधारी दिव्यान वाहन से टद सहोदर सहोदरी ने ओबट द मा पावकल बव कियमे सितिन वचनेन क्रियावेन सह अत पसु किरीमेन मम बहुसे पावकलेमे ए मागे वरदिन्य मागे वरदिन्य मागे महत वरदिन्य एहेन भाग्यवंत नित्यकान मारे तुमिय गेंद सिर सुरदोत्यान गेन हा शुद्धवंत्यान गेंद मागे सहोदर सहोदरियनी ओब गेंद मा उदेसा अपगे समिदानन वन देवियान वहन सेट याज्ञा करण में अवनत वेला सिटिमे सर्व बलधारी देवियान वहन से अपट करुणा करे अपगे पाऊ खमा कर सदा जीवने ताप पमन वन सेक्वा आमेन स्वामिनी करुणा कल मेनव स्वामिनी करुणा कल मेनव क्रिस्तुनी करुणा कल मेनव क्रिस्तुनी करुणा कल मेनव स्वामिनी करुणा कल मेनव स्वामिनी करुणा कल मेनव अपि आज्ञा करहमु समिदानन्वहंस उपवहंसेगे करुणाव अपवेतिन इवत् नोकल मेनव उपवहंसेगे शुद्धवु सेवेट अपव कैपकर उपवहंसेगे पीठाधार नितर अपट दानय कल मेनव मेकेदी उपवहंसे हा शुद्धात्म्यानन्वहंसे समग एकम देवियान्न सदाटम वेड सिटिन्नाभूद राजकम करन्नावूद उपवहंसेगे पुत्रयानन्न अपगे समिदानंदवन येसुस क्रिस्तुन वहांसे उदेसाम अपट लभेवा दानियल दिवसिवरयागे पोतेन उपुटागत कोटसकी असरिया गिन्न मेद सिटगेन मे पिलिवेलट याज्ञा कलेय अहो ओबगे नामे उदेसा अपव सदहटम अत्नुहल मेनव ओबगे गिविसुम प्रतिक्षेप नोकल मेनव ओबगे मित्रयावन आब्रहम निसाद ओबगे सेवकयावन ईसाक निसाद ओबगे शुद्ध जनयावन ईश्रायल वरुण निसाद
ඔබගේ කරුණාව අප වෙතින් ඉවත් නොකළ මැනව අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළේ වැලියට මෙන්ද ගණන් නොකළ හැකි පෙළපතක් පෙරකී අයට දීමට ඔබ පොරොන්දු වූසේක සමිදුනි අපගේ පව් නිසා දැන් අපි සියලු ජාතීන් අතර ඉතා අල්ප ජාතිය වී සිටිමු ලොව පුරා අපි හෙලා දකිනු ලැබ සිටිමු මේ කල අපට නායකයෙක් නැත දිවසිවරයෙක් නැත රාජකුමාරයෙක් නැත දවනයාග පූජාවක් නැත පූජා පඬුරක් නැත ඔප්පු කිරීමට දෙයක් නැත සුවඳ දුම් නැත නාඹුල් පල ඔබට පුදා ඔබේ ප්‍රසාදය දිනා ගැනීමට තැනක් නැත දවනයාග පූජා සඳහා බැටළුවන් සහ වස්සන්ද තරකල බැටළු පැටවුන් දහස් ගණන්ද පිළිගන්නාක් මෙන් අපගේ මනස්ථාපනය වූ සහ බහැපත් හද ඔබ පිළිගන්නාසේක්වා අද අපේ පුද පූජා එසේ පිළිගනු ලැබේවා ඔබ කෙරෙහි බලාපොරොත්තුව තබන අයගේ බලාපොරොත්තු ඉටු නොවි නොයන බැවින් අප මුළු සිත යොදා ඔබ අනුගමනය කිරීම ඔබගේ කැමැත්ත වේවා ඔබ පසුපස යෑමටද ඔබට ගරුබිය පෑමටද ඔබගේ කරුණාව සෙවීමටද දැන් අපි අපේ මුළු සිත යොදමු අපගේ බලාපොරොත්තුව කඩ නොකළ මැනව ඔබ කාරුණික සේම අපටද කාරුණික ලෙස සංග්‍රහ කළ මැනව බහුලව දයාව පෙන්නුව මැනව සමිදුනි ඔබගේ අරුම පුදුම ක්‍රියාවලට ඔබින ලෙස අපට විමුක්තිය දුන මැනව ඔබගේ නාමය මහිමාන්විත කළ මැනව දේව වචනේ මෙසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා ඔබගේ පිළිතුර දෙවිඳුනි ඔබේ කරුණා ගුණය සිහි කළ මැනව දෙවිඳුනි ඔබේ කරුණා ගුණය සිහි කළ මැනව සමිදුනි ඔබේ ක්‍රියා මාර්ගයේ මට හෙළි කළ මැනව ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව ඔබේ සත්‍ය අනුව මාගෙන ගිය මැනව මට ගැන්නුව මැනව මන්ද ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳ අනෝය දවස පුරා ඔබ එන මග බලා සිටිමි දෙවිඳුනි ඔබේ කරුණා ගුණය සීකර මැනව සමිදුනි ඔබේ කරුණා ගුණයත් කරුණාවත් සීකල මැනව මේවා ඔබේ චිරාගත ගුණාංගයෝය සමිදුනි මාගේ යොවුනේ පාපද අපරාධද සිහි නොකළ මැනව සමිදුනි ඔබේ යහපත්කමද මහා කරුණාවද අනුව මා විනිශ්චය කළ මැනව දෙවිඳුනි ඔබේ කරුණා ගුණය සීකර මැනව සමිදානෝ යහපත් අවංකය එතුමානෝ පවිටුවන් හට යා යුතු මාර්ගය උගන්වන සේක එතුමානෝ නිහතමානාය යුක්තියෙහි හසුරුවන සේක එතුමානෝ යටහත් පහත් අයට තම මාර්ගය උගන්වන සේක දෙවිඳුනි
उबे करुणा गुणय सीकल मैनब सुपुवत जयनद महिमयत प्रशंसवत सरु बिमे व्यापरु बीज यान्ने अधास करनुए अवांक पिरिसिंदु सितकें वचने असा पिलिपद नुपसुबट वीडयें पलदरन आयाई महिमयत्न प्रशंसवत्न සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සුවිශේෂක ශුද්ධවර මාතිතුමන් විසින් ලියන ලද දේව වාක්‍යය නම් මෙසේය සමිදානනි ඔබ වහන්සේට මහිමය වේවා එකල පේදුරු ජේසුස් වහන්සේ වෙතට ආවොත් ස්වාමිනී මට විරුද්ධව පව් කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමාවිය යුතුද? සත් වාරයක් දක්වාදයි උන්වහන්සේගේ නැසීය. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට සත් වාරයක් නොව සත් වාර 70කි. මන්ද ස්වර්ග රාජ්‍යයේ මෙවැන්නකට උපමා කළ හැකිය. සිය දාසයන් සමග ගණන් හිලව් බැලීමට තීරණය කරගත් රජෙක් විය. ඔහු එසේ කරන්නට පටන්ගත් කල රුපියල් 2 කෝටියක් පමණ ණය වූ කෙනෙක් ඔහු වෙත ගෙනෙන ලද්දේය. ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින් ස්වාමියා ඔහුද ඔහුගේ බිරිඳ හා දරුවන්ද ඔහු සන්තක සියල්ලද විකුණා ණය ගෙවන්නට අනකලේය. එවිට ඒ දාසයා දනින් වැටි මා ගැන ඉවසන්න මම මුළු ණය ගෙවන්නේ මේ කීය. ඒ දාසයාගේ ස්වාමියා ඔහු ගැන අනුකම්පාවෙන් පිරි ඔහු සියලු ණයෙන් නිදහස් කොට සමාව දුන්නේය. එහෙත් ඒ දාසයා නික්ම ගොස් තමා සමග එකට වැඩ කරන දාසයන්ගෙන් තමාට රුපියල් 200ක් පමණ ණයව සිටි කෙනෙකු දැක ඔහුගේ බෙල්ල මිරිකා ඔහු අල්ලාගෙන මාගේ ණය ගෙවපන්නේයි කීය. එවිට ඔහු සමග එකට වැඩ කරන ඒ දාසියා බිම වැටි මා ගැන ඉවසන්න ණය ගෙවන්නේ මේ කනලව් කරමින් කීය. එහෙත් ඔහු නොඉවසා ණය ගෙවන තෙක් ඔහු හිර අඩස්සි කළේය. ඔහු සමග එකට වැඩ කරන අනෙක් දාසයෝ සිදු වූ දේ දැක අතිශයින් ශෝක වී අවුත් සිදු වූ සියල්ල තම ස්වාමියාට දැන්වුව. එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට දුෂ්ට දාසය නුඹේ ඉල්ලීම නිසා මම ඒ ණය සියල්ල නුඹට කමා කෙලමි. මා නුඹට අනුකම්පා කළාක් මෙන්ම නුඹත් නුඹ සමග එකට වැඩ කරන දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේදයි ඇසීය. ඔහුගේ ස්වාමියා කෝපව තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තෙක් ඔහු වදකයන්ට බාර දුන්නේය. ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුළු සිතින් කමා නොකරන්න හුනම් ස්වර්ගයේ වැඩවසන මාගේ පියාණන් වහන්සේද එසේම ඔබටත් කමා නොකරනු ඇත. සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය නම් එසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේද දැනගැන්මෙන් ඔබට කරුණාවත් ශාන්තියත් වේවා. සියල්ලන්ට ඉහලින් සිටින සියල්ලන් තුලින් ක්‍රියා කරන
සියල්ලන් තුල ජීවමානව වැඩ සිටින ජේසුස් සම්බිධානන් වහන්සේ තුල ආදරණීය දේව දරුවනි චතාරික කාලේ ප්‍රසාද ජනක කාලේ දවස් 40ක උපවාසයේ මර්ධන ක්‍රියාවේ යාඥාවේ යෙදෙන කාලයේ ඉන්න අපිට සම්බිධානන් වහන්සේ අපිට කියන්නේ නැවත නැවත ආපසු අපේ ජීවිතයේ දිහා ඇතුළාන්තයේ දිහා ආත්මික ජීවිතයේ දිහා හැරි හැරි බලන්න මන්ද අද සම්බිධානන් වහන්සේ ඔබට මට තිබිය යුතු උතුම්ම ගුණාංගයක් ගැන දේව වචනිය ඔස්සේ කතා කරනවා මතේතුමාගේ සුවිශේෂයේ 18 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තියේ සිට 25 වගන්තිය දක්වා පේදුරුතුමා ක්‍රිස්තුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමිනි ගුරු දේවේනි මාගේ ස්වාමිනි මට විරුද්ධව මගේ සහෝදරයා පව් කරලා තියෙනවා නම් වැරද්දක් කරලා තියෙනවා නම් මං කී පාරක් ඔහුට සමාව දිය යුතුද හත් වාරයක්ද කියලා අහනවා ක්‍රිස්තුන් වහන්සේ හත් වාරයක් නෙවෙයි 77 සතක් ඒ කියන්නේ 490 වාරයක්ද නැහැ ඒන් කියන්නේ කෙලවරක් නැති සීමාවක් නැති සමාවක් මගේ සහෝදරයාට දෙන්න ඔබට පුළුවන් හදවතක් තියෙන්නට ඕනේ උපාති පොතේ ඉඳලා පුරාණ ගිවිසුමේ සිට නව ගිවිසුම දක්වා දෙවි සම්බිධානන් වහන්සේ තමන්ගේ ජනතාවට කොපමණ වාරයක් සමාව දීලා ඇද්ද ඊශ්‍රායෙල් ජනතාව ඉදිචු දේශයේ මුදවාගෙන පාලු කරේ අවුරුදු 40ක් ඔස්සේ ගමන් කරනකොට මේ ජනතාව දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා තමන්ට ඕන ඕන දේ නිදහසේ කරගෙන පාපිෂ්ඨ ජීවිතයක් ගත කරනකොට මෝසෙස්ව කැඳවලා කඳ උඩට කැඳවලා දවස් 40ක් රාත්‍රී 40ක් මෝසෙස්ට කියනවා මගේ ජනතාවට ගිහින් කියන්න මෙන්න මේ වගේ ජීවිතයක් ගත කරන්න කියලා දස පනතක් දෙනවා ඒ පන 10ට 90 සුචාරිත ජීවිතයක් ගත කරන්න තියෙනවා අද වෙනකුනොත් අපිට ඒ පන 10 ඇරෙන්නට වෙන පනක් දීලා නැහැ ශුද්ධ සභාවේ පනත් 6ත් සමග ඒ නිසා මගේ ජීවිතය තුළ මම අනිත් එක්කෙනාට සමාව දෙන්නේ කොහොමද ඒ විදිහට තමයි දෙවියන් වහන්සේ මට සමාව දෙන්නේ බලන්න මේ කතාව තුළ ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ තමන් ළඟට ඒ රජතුමා ළඟට ආපු කෙනාට දෙකෝටියන් ණය කෙනාට සමාව දුන්නා නමුත් දෙකෝටියන් ණය ගත්ත කෙනා ගෙදර ගිහිලා තමන්ගේ දාසිය 200ක් ණය තියෙන එකට අඩන් තෙට්ටම් කරන්න පටන් ගත්තා. අපේ ජීවිතයත් එහෙමනේ. අපි මොනවා හරි වැරද්දක් කරපුවාම අම්මා තාත්තා ළඟට යනවද මන් දන්නේ නැහැ. ඇයියේ ඒ වාසියට මගේ වාසියට මගේ පැවැත්මට නේද අද ලෝකේ අපි හැම කෙනෙක්ම සමාව ගන්නෙ? මන් සමාව දෙනවා නම් තව කෙනෙකුට සමාව දෙන්නේ ඒ ඇයි මට වාසියක් නැති වෙලා යනවනේ නේ හැම වෙලාවෙම ආත්මార్థකාමී හැඟීමෙන්ම තමයි ඔබයි මායි මේ ලෝකී ජීවත් වෙන්නේ එහෙම නොවන කෙනෙක් ඉන්නවා නම් මේ දිව්‍ය යාගේ අහගෙන ඉන්න බලාගෙන ඉන්න සහභාගී වෙන ඔබ අතරින් යමෙක් වේ නම් එන්න මාව හොයාගෙන මම ඔබට අභියෝග කරනවා එවැනි කෙනෙක් අද හොයා ගැනීම හරිම අපහසුයි මන්ද හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ අනපනත් කඩ කරමින් දෙවියන් වහන්සේට විරුද්ධව යමින් දේව වචනියට විරුද්ධව යමින් තමන්ට ලෞකික ලෝකයක් ලෞකික රාජ්‍යයක් ලෞකික සැපතක් හොයාගෙන යන කාලයක ජීවත් වෙන්නේ ආහස් රජතුමා දානියෙල් දිවසිවරයාගේ පොතේ අද කියවෝ වගේම ආහස් රජතුමා ගිහිල්ලා යාඥා කරලා කියනවා ස්වාමිනී අපි පෞකාරයි දැන් මේ ලෝකේ දැන් අපිව අදහන අපිට කරදර කරන ඒ වගේම අපි අදහන ආගම හෙලා දකින අය වැඩි මන්ද අපි ආගම අදහන්නේ නැහැ අපි ආගම අදහන්නේ නැහැ මන්ද අපි ආදර්ශවත් නැහැ ඒ නිසා අපිව හෙලා දකිනවා ඒ නිසා ස්වාමින් වහන්සේ කියනවා සමාව ආයතින්න ඔබ දැන් පෞ කරලා තියෙන්නේ ඇති ඔබ මීට වඩා තවත් පව් කරනවා නම් ලෝකීය අවසානයේ ඊටම ළඟයි ඔබට ගැලවීම ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පව් කරලා තියෙන බව පිළි අරගෙන ඒවට සමාව ලබාගෙන ක්‍රිස්තුන් වහන්සේගෙන් පමණයි අපිට සමාව ලබා ගන්න පුළුවන්. එවැනි සමාවක් ලබාගෙන බහැපත් සුචරිතවත් කිතුණු ජීවිතයක් ගත කරන්නට උත්සාහ කරන්න.
ඒ සඳහා අවශ්‍ය වාර ප්‍රසාදින්නලා මේ දිව්‍ය ආගය තුල අපි යාඥා කරමු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව බහුලව ඔබට ලැබේවා. සකල මැවිල්ලේ දෙවි ස්වාමිනි අපි ඔබ වහන්සේට පොදෙන මෙම පූපය ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් ලැබූ හේඳ පොළවේ සරුසාරින් සා මනුෂ්‍යයන්ගේ ශ්‍රමෙන් සෑදුණු හේඳ අප සදා ජීවනදායක පූපය බවට පත්වන හේඳ ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. මෙම පැන්සා මිදිරසින අභිරහස මගින් අපගේ මනුෂ්‍ය ස්වභාවයට සහභාගී වීමට තරම් බැගෑපත් වූ ක්‍රිස්තුන් වහන්සේගේ දේවත්වයේ සහභාගී වීමට අපට ද හැකි වේවා. සකලම ඇවිල්ලේ දෙවි ස්වාමිනි අපි ඔබ වහන්සේට පුදෙන මෙම මිතිරස ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේඳ මිදිවැලේ ඵලදායෙන් සා මනුෂ්‍යයන්ගේ ශ්‍රමෙන් සෑදුණු හේඳ අප සඳහා ආත්මික පානේ බවට පත්වන හේඳ ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. ස්වාමී බගය පසිතින්ද පසතෙන් හදවතින් යුතුව සින්න අප වහන්සේ විසින් පිළිගනු ලැබේවා. දෙවි ස්වාමිනේ අප වහන්සේ ඉදිරි අප පුදන මේ ආගේ ඔබ වහන්සේට ප්‍රසන්න වේවා. ස්වාමිනේ මාගේ දුර්ගුණ මා කෙරෙන් සෝදා හැරිය මැනව මාගේ පාපයෙන් මා නිදොස් කළ මැනව. සහෝදර සහෝදරියනි මාගේ සහ ඔබගේ යාගයේ ਸਰුව බලධාරී දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ ස්වභාවයෙන් යහපත සඳහාද ඔබගේ හස්තවලින් සමිදානු මෙම යාගය පිළිගන්නාසේක්වා. සමිදානනේ අපගේ මේ විමුක්තිදායක යාගය මගින් පාපයෙන් අප පිරිසිදු කර ඔබ වහන්සේගේ මහිමාන්විත බලපරාක්‍රමයට ප්‍රසන්න යාගයක් වන්නට අපට සැලසුව මැනව. මේ කීදේ අපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේ හේවා. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත ඔසවන්න. සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන සමිදානන්ට ස්තුති ප්‍රශංසා කරමු. ඒ යෝග්‍ය හා යුතු වන්නේය. පාරිශුද්ධ පියාණෙනි සර්ව බලධාරී සදාතන දෙවි ස්වාමිනි අප සමිදානන් වන ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තන්හිද අපි ඔබ වහන්සේට තුතිපිදීම සැබවින්ම යෝග්‍යය යුතුය. සාධාරණය අපගේ යුතුකම හා ගැලවීමය. අපගේ ශාරීරික නිරාහාර ශීලය කරන කොටගෙන ක්‍රිස්තුන් වහන්සේ මගින් ඔබ වහන්සේ අපගේ දුර්ගුණ මැඩලන සේක අප සිත් ඔබ වහන්සේ වෙත ඔසවන සේක ගුණ දහමින් වරදිනි වන්නට සහය වෙමින් සදාතන විපාකය ප්‍රදානය කරන සේක උන්වහන්සේ මගින් සුර දූතයෝද සෙස සුරසේනා සමූහයාද මහෝත්තමයාණන් වන ඔබ වහන්සේට ප්‍රශංසා කරති. ස්වර්ගීය බලතාවෝ ඔබ වහන්සේ ඉදිරියේ බාය භක්තියෙන් වන්දනා කරති. ස්වර්ගයේ එහි සිටින සියලු බලතාවෝත් භාග්‍යවත් සෙරප් වරුන්ගේ ගීහන්ින් ඔබ වහන්සේට වන්දනා කරති. අප බැගහැපත් නගන මෙම ප්‍රීති නාදයේද ඔවුන්ගේ ගීත රාවයට එක්කොට පිළිගන්නාමෙන් අපි ඔබ වහන්සේගෙන් ආයද සිටිමු.
सुविशुद्धय सुविशुद्धय सुरसेनावन्गे देवि समिदानो सुविशुद्धय अहसत पुलवत ओब वहन्सेगे महिमेन पिरितिबे उत्कृष्ट मंडलेहि होसन्ना समिदानन वहन्सेगे नामेन वडनुतुमानो भाग्यवन्तय उत्कृष्ट मंडलेहि होसन्ना එසේය ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිසුද්ධය සීල සුවිසුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේය එයින් ඔබ වහන්සේගේ ආත්මය අනන්නාසින් පතිතවන පිණිමෙන් මෙම පඬුරු මත වස්වා හේවා පාරිශුද්ධ කරන මෙන් ආයද සිටිමු අපේසේ අදුණියේ මෙම පඬුරු අපෝදේශාප සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ඇත ශ්‍රී රුධිරයත බවට පත්වනු සඳහාය උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාතිර තමන් පවරා දෙමින් හූපය රැගෙන තුති පුදමින් ඒ කඩා සෝකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙයින් කෙන අනුභව කරන්න මක්නිසාදයට මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානිද රැගෙන නැවත තුති පුදා සුඛිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න මක්නිසාදයත් මේ අභිනව බෝධ අනන්ත බෝධ කිවිසුමේ මාගේ රුධිර කුසලානයයි හොකාමව සඳහා බෝධේසාද බොහෝ දෙනා උදේසාද ඒ වකරුණු ලබන්නේය මහසේ කිරීම පිණිස මෙය සිදු කරන්න විශ්වාසයේ අභිරහස සම්මිදානනි ඔබ වහන්සේ නැවත වඩිනතේ ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු එහෙන් ස්වාමිනි උන් වහන්සේගේ මරණයේ ද උත්ථානයේ ස්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලානේද අපි ඔබ වහන්සේට පුද කරමු ඔබ වහන්සේ හමු වෙයි සිටමින් ඔබ වහන්සේට තේවා පුද කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම සුදාත්මයානන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ආයද සිටිමු ස්වාමිනී මුළු ලොවේ පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශාන්ත ස්වභාව සීකල මැනව ෆ්‍රැන්සිස් නැමැති අප විශ්වයේ ඩේර ආනන්ද මල්කම් රංජිත් නැමැති අපගේ රදගුරුතුමන්ද එතුමන්ගේ සහායක රදගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම ස්වභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසුණු මැනව ජේසුස් සම්මිදානන් වහන්සේ අද දින ඔබ වහන්සේගේ මේ ගැළවීම දායක යාගය සඳහා බැතිපර දායකත්වයේ දක්වන්නා වූ පෞල්වල ශාරීරිකව නැසුනා වූ සීල දනාගේ මාත්මයන් ඔබ වහන්සේගේ රාජ්‍යයට කැඳවාගත මැනව ඔවුන්ට ක්ෂමා කළ මැනව මාංශය තුල නැසී ගිය වූවන් මිහිමතින් උත්ථාන කරනු ලබන දවසේදී උන්වහන්සේ අපගේ දුබල ශරීර උන්වහන්සේගේ මහිමාන්විත උත්ථාන වූ ශ්‍රී ශාරීරියේ පංගුකාරයන් වීමට සලසුණු මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මෑණියන් වන කුමරි මරියාවන්ද එතුමගේ වෘත ශුද්ධවත් පති වූ භාග්‍යවත් ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තුල වරුන්ද භාග්‍යවත් ජුසේ වාස් මුනිදුන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙව සීල සුද්ධවන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගී වීමට අප සුදුසන් කළ මැනව තවද ඔවුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද ਸਰව බලدارී දෙවි පියාණනි
ශ්‍රදාත්මයන්න් වහන්සේ හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටම අත් වේවා. ගැලවීම දායක අනපනතුන් ප්‍රගුණ වී දේව උපදේශෙන් පුහුණු වී අපි එදිතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහි මෙන් මෙලෙවෙහි දිටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවලට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී, සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයෙහි අපට සාමය දෙන මෙන්ද අපි ආවනත වායද සිටිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සියලුම කරදරවලින් සුරක්ෂිත වී අපගේම ගැලපුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි ඉවසෙන්නෙමු. මක්නිසාදයත් රාජ්‍යද බලයද මහිමයද සදහට ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුවකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසු ක්‍රිස්තු ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසයේ සලකා ඔබ වහන්සේගේම කැමැත්ත පරිදි එම සභාවට දයාන්විතව සාමයේද සමගීද දානය කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක, රජකම් කරන සේක. සමිධානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කෙනෙකුට සාමය පතමු. ඔබට සාමය වේ. ලොවේ පව හරණ දේව බැටළු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව ලොවේ පව හරණ දේව බැටළු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව ලොවේ පව හරණ දේව බැටළු පෝතකයාණනි, අපට සාමය දුන මැනව. මෙන්න ඔබ මාව පාපයෙන් ගලවා ගැනීම සඳහා ඔබට මට සමාව දීම සඳහා දෙවියන් වහන්සේ වෙතින් පැමිණ ආ වූ සැබෑ බැටළු පෝතකයාණෝ, උන්වහන්සේගේ මේ ශ්‍රී භෝජනය අනුභව කරමින් සදාකාලික ජීවනය ලබා ගැනීමට කැඳවීමලත් ඔබත් මාත් සැබවින්ම භාග්‍යවන්තයෙක්ය. සමිධානනි, ඔබ වහන්සේ මාතුලට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ක්‍රිස්තුස් වහන්සේ ශරීරය සදා ජීවනය දක්වාම ආරක ගන්නවා. ආත්මික ආකාරයෙන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආඥාව සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි, මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසු සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමේන්.
අභිරහසේ සහභාගී වීම හේතු කොටගෙන අපද ජීවනයේ දුල මැනව එලෙසම අපට සමාවද ආරක්ෂාවද දානය කළ මැනව මේ කී දේ අපගේ සමිදානන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේ හේවා සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා සර්වබලධාරී දිවි මහෝත්තම ආනන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශුද්ධාත්මයන් වහන්සේද ඔබ ආශිර්වාද කරන සේක්වා ආමීන් සාමයෙන් යන ඔබගේ ජීවිතයෙන් සමිදානන් වහන්සේ මහිමයටපත් කරන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර සනාපති වරදායකත්වය දැක්වූ සියලු දෙනා වෙනුවෙන්ද සමිදානන්ගේ වචනීය ලෝපුරා පතර කරන්නට වේසමාංශි වන්නා වූ වේරුබුම් රූපවාහිනී නාලිකාවේ සේවය කරන අපගේම සහෝදර සහෝදරියන් වෙනුවෙන්ද අපි දේව මාතාවන් වහන්සේ සමග ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් අපි ආඥා කරමු නමෝ මරියනි ප්‍රියපසද පූර්ණවන්තයනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ස්ත්‍රී නතුරේ ආශිර්වාද ලද්දේ ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දා හුමය සාන්ත මරියනි දේව මෑණියනි පාපේ වපු දෙසා දනොත් අපේ මරණ වෙලෙහිදී යාඥා කර මැනව ආමේන් පිතා පුත්‍රයා ස්ප්‍රීත සාන්ත නම් ත්‍රිත්ව වේක දේවෝත්තමයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා ආදී වාක්මෙන් දනොත් නිදිපතත් අනන්ත කාලයේදීත් වේවා ආමේන් විවිධ රෝගී තත්ත්වයන් හේතුගෙන හේතු කොටගෙන අද දින දිව්‍යයාගයට යාමට නොහැකි වූ හේත් මේ දිව්‍යයාගයට සහභාගී වූ ඔබ සැමට ජේසු පිහිටයි පියාණනි